පාර්ලිමේන්තුමාත්‍රී තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීතුමා විසින් අපේ විපක්ෂ මන්ත්‍රීවරියකට අශෝභන ලෙස දරුණු ප්‍රහාරයක් එල්ල කරලා තිබ්බා හිංසනය වෙන විදිහට. ඉතින් අපි ඒක තරයේ හෙලා දකිනවා. අපි එක්සත් සේනාවේ කාන්තා සංවිධානයේ කාන්තාවරු හැටියට මේ තරයේ හෙලා දකින අතර අපි ප්‍රකාශ කරන්න කැමති ලංකාවේ උත්තරීතරම පදවිය වෙන මව් පදවිය. ඉතින් මව් පදවියක් සලකන මේ ලංකාවක ඒ වගේම ලෝකේ මා කාන්තා හිංසනය වෙන හිංසනය ගැන ඓතිවාසිකම් ගැන මේ වන විටත් කතා වෙමින් පවතින මොහොතක ලංකාවේ උත්තරීතරයේ සලකන පාර්ලිමේන්තුවේ කාන්තාවක් මේ වගේ වාචිකව හිංසනයට පත් වෙනවා කියන්නේ අපි තරයේ හෙලා දකින්න ඕනේ. ඉතින් ගරු ජනාධිපතිතුමා මේ වෙනුවෙන් තාම කිසිම පියවරක් ගෙන නැහැ. ඒ වගේම අපි කියන්න කැමති 60 පාර්ලිමේන්තුවේ මේ වගේ දෙයක් සිද්ධ වෙනකොට ඊට රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවක් තියෙන කාලෙත් අපි දැක්කා කන්‍යාවරු 100 දෙනෙක් දූෂණයට ලක් වුණා ඒගොල්ලන්ගේ උපන්දින සාද සමරන්න. ඉතින් මේ වගේ තැනක හිටපු මන්ත්‍රීවරයෙක් තමයි තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයා කියන්නේ. මේ මන්ත්‍රීවරයාම මේ අවස්ථාවෙත් මේ වගේ කාන්තාවන් අපහාසයට ලක් කරලා අවමන් ලක් කරලා දූෂණයට පත් වෙනවා නම් කාන්තාවක් මේ උත්තරීතර මේ පාර්ලිමේන්තුව තුල. ඉතින් අපි කැමති ජනාධිපතිතුමාගෙන් අහ කාන්තාවට තියෙන සුරක්ෂිතභාවයේ කුමක්ද කියන එක. ඒ වගේම පාර්ලිමේන්තුවේ මේ වගේ දේ අපිට ඇත්තටම අවධානමක් තියෙන අපිට හරි බයක් දැනෙනවා මොකද්ද අපි අනාගතය කියන එක ගැන. ඉතින් ඉස්සරහට ගරු ජනාධිපතිතුමනි මේ වෙනුවෙන් ඔබ ගේන අපිට මේ ඒ වෙනුවෙන් මෙහෙලා දෙකින් වැදගත් වෙන්නේ ඇත්තටම අපිට ඒකට ක්‍රියාත්මක කිරීමක් තමයි වැදගත් වෙන්නේ. තවත් අපිට අවශ්‍යතාව දෙයක් කියනවා නම් මන්ත්‍රීවරියෙක්ට මේ වගේ කතා කරනවා නම් ගමේ ගොඩේ බස් එකේ ගමන් කරන කාන්තාවන් වන අපිට මොනවා වෙන්න බැරිද? ඉතින් අපි අහන්නේ ජරු ජනාධිපතිතුමනි ඔයා 69 ලක්ෂයේ ජනාධිපති විතරක් නෙවෙයි මුළු ලංකාවෙම ජනාධිපති. අපිට කියන්න උත්තර මේ කාන්තාවන් වෙනුවෙන් මොකද්ද ඔබ කරන ගෙන් වීවර? මේ වෙච්ච හිංසාව වෙනුවෙන් උත්තරීතර පාර්ලිමේන්තුව තුර කාන්තාව වඳරින් හිංසනයට පත් වුණා. ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ගය කුමක්ද? අපි මේ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ විතර අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සනීපාරක්ෂක තුවා ගැන කතා කරනකොට හොඳටම තිරිසන් ලෙස අපහාස ලක් කරා. ඒ වෙනුවෙන් සනීපාරක්ෂක තුවා ගැන කතා කරද්දී ඉතින් එවැනි මොහොතක අපි නිශ්ශබ්දව හිටියා. නමුත් මේ මොහොතේ අපි කතා කරන්න කැමති මේ පාර්ලිමේන්තු රෝහණී කවිරත්න මන්ත්‍රීවරියට වෙච්ච අපහාසය වෙනුවෙන් අපි කාන්තා සංවිධානයේ හෙඩිට සුවැන්ඩකියා කාන්තා සංවිධානයේ හෙඩිට අපි පෙනී සිටින කැමති කාන්තාවරු මේ වෙනුවෙන් පාරට බහින් කැමති. අපි කැමති කියන්නේ මොළහැති බැසිල් රාජපක්ෂ මැතිතුමා මොනවාද මේ වියත්මක කළක් කියලා දාගෙන කරන්නේ. කෝ ඒ කාන්තාවෙන් වෙනුවෙන් පෙනී සිට කාන්තාවම දූෂණයට ලක් වෙනව නම් මේ පාර්ලිමේන්තුවේ මොකද්ද කරන්නේ? ජනාධිපතිතුමනි ගරු ජනාධිපතිතුමනි මේවට උත්තර සපයන්න. අපි මේ වෙනුවෙන් පාඩ බහිනෝ මෙතුමියට වෙච්ච හිංසාව එතුමිට විතරක් නෙමෙයි මුළු ලංකාවෙම කාන්තාවෙන්ට වෙනුවෙන් තමයි සිද්ධ වුනේ. එතුම ඒ නිසා රෝහිණී කවිරත්න මැතිතුමිය අපි ඔබ සමගම එක්සත් ජාතික ස්වයං කාන්තා සංවිධානය ඔබ සමග අපි නිරතුරුව රැඳී සිටිනවා. මෙඩ සාධාරණයක් ඉෂ්ට කළ යුතු ජනාධිපති සමාව ගැනීම නෙවෙයි වැදගත් වෙන්නේ. අනිවාර්යෙන් විසඳුමක් දිය යුතුයි. අපි ඒ වෙනුවෙන් අනිවාර්යෙන් පෙනී සිටිනවා.